අජිත් රාජපක්ෂ මහත්මයාට ලැබුණේ ඡන්ද 109යි. එන ආණ්ඩුව පැහැදිලිවම එතන පෙන්눔 කරා ආණ්ඩුවට 113ක බහුතරය නැහැ කියලා. නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමා දැන් දවස් දෙකකට ඉස්සෙල්ලා කිව්වා පාර්ලිමේන්තුවට නියෝජ්‍ය කතානායක විදියට කාන්තාවක් පත්විය යුතුයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන දේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ද ඇහුම්කන් දෙන්නේ නැහැ. අපිට ආරංචි විදියට ඊයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා උපදෙස් දීලා තියෙනවා ඡන්දයක් නැතුව මේ කාන්තාවකට දෙන්න කියලා. බැසිල් රාජපක්ෂ මහත්මයා දූදේ ඇවිල්ලා කියලා තිනවා නෑ පොදු ජන පෙරමුණින් පිට දෙන්න බෑ මේක ඡන්දයක් තියෙන්න ඕන කියලා. එන ආණ්ඩුව ඇතුළේ තාම අර්බුද. ඉතින් හිතලා බලන්න පුළුවන් මොනවද ඇත්තටම වෙන්නේ. එතකොට නිගමන දෙකකට විතරයි එන්න පුළුවන්. එක නිගමනයක් ඇවිල්ලා දැන් රටේ අගමැති කෙනෙක් ඉන්නවා. නමුත් අගමැති තුමාට ආණ්ඩු පක්ෂයේ අයවත් සහයෝගය නොදෙන එක තමයි පිරුණේ.